Hi gentlemen, welcome. ප්‍රශ්නයක් අහලා ඉවලා තියෙනවා. කොටස් වෙළඳ පොලේදී මේ මිලදී ගැනීම සහ විකිණීම කරපුවා මොන හරි සෑය එකක්. මේ charge කරලා තියෙන brokerage එක මේ ඉවලා තියෙන ගාන වැරදි කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් සාමාන්‍ය ඔයා මිලදී ගැනීමක් හරි විකිණීමක් හරි කරාට පස්සේ මේකට අදාළ advice එක sold note, bought note ඔය විදිහට එනවා. ඉස්සර නම් මේක ගෙදරට තැපෑලෙන් ආවා. දැන් ඊමේල් එකෙන් එහෙම එනවා. ඒතකොට දැන් මේ මට කියලා තියෙනවා එයාට තැලි කරගන්න බෑ මේ ෆීස්. මොකද සමහර දවස්වල වැඩියෙන් charge කරනවා, සමහර දවස්වල අඩුවෙන් charge කරනවා මේක මේ broker ring company එකේ, එහෙම නැත්නම් මේ member firm එකෙන් මේක manipulate කරනවාද කියලා අහලා තියෙනවා. ඇත්තටම අංක එකෙන්ම කියන්න ඕන මේක computerized. ඒ නිසා මේක එහෙම manipulate කිරිල්ලක් වෙන්නේ නෑ මේක. මේක ගණනය වෙන ක්‍රමවේදයක් තියෙනවා. මේක මැනුවල් කැල්කියුලේට් කරන්නේ නැහැ. ව්‍යවසාය එකක් buy කරනකොට හරි sell කරනකොට හරි මේක ඒ විදිහටම හැදෙනවා. ඇත්තටම කොළඹ කොටස් වෙළඳ පොලේ ගනුදෙනුවක් කරනකොට ඔයා පළවෙනි මිලියන 100 ඇතුළත ගනුදෙනුව කරනවා නම් හරිද? පළවෙනි මිලියන 100 ඇතුළත ගනුදෙනුව කරනවා නම් ඔයා 100ට 1.12ක් ප්‍රතිශතයක් ගෙවන්න ඕනි ඔය ගනුදෙනුවට අමතරව. කියන්නේ මිලදී ගැනීමක් හෝ විකිණීමකදී මේ 1.12 තුල ගනුදෙනු චාර්ජස් වර්ග පහක් තියෙනවා. 0.64ක් 100ට බ්‍රෝකරේජ් තියෙනවා. ඊට පස්සේ CDSP එක තියෙනවා. ඊට පස්සේ SECP එක තියෙනවා. ඊළඟට share transaction levy එක තියෙනවා. හරිද? share transaction levy එක 0.3යි, brokerage එක 0.64යි. ඉතිරි බක්කොම ගියාම ඔයාගේ ගනුදෙනුව මිලියන 100 නම් ඔයා 1.1 දෙකක් 100ට ගෙවන්න ඕනි. ඔය ගනුදෙනුවට ගනුදෙනුවක් කියන්නේ මිලදී ගැනීමක් හෝ විකිණීමක්. ඒක අංකකින් මතක තියාගන්න ඕන. මේක මැනියුලේට් කරන්න කාටවත් බෑ. ඔයා කැල්කියුලේට් කරන වැරැද්දක් සමාහයට හේතු වෙන්නේ නැති. තව කන්ඩිෂන්ස් තියෙනවා ඈ. දැන් උදාහරණයක් විදිහට මිලියන 100ට වඩා වැඩි ගනුදෙනුවක් තියෙනවා. දැන් මිලියන 102ක ගනුදෙනුවක් සිද්ධ වෙන අවස්ථාවක් සලකලා බැලුවොත් එහෙම මෙතනදී මිලියන 102ක ගනුදෙනුවකදී පළවෙනි මිලියන 100ට 1.12ක් අය වෙනවා. ඊට පස්සේ මිලියන 2ක් වැඩිනේ. මිලියන 100ට වැඩි එකකට සාමාන්‍යයෙන් 0.2ක විතර බ්‍රෝකරේජ් එකක් අය වෙනවා. ඒක නෙගෝෂියේට් කරන්න පුළුවන් ඒ බ්‍රෝකරේජ් එක. ඊට පස්සේ සෑ ට්‍රාන්සැක්ෂන් ලෙවි එක 0.3 ඒක වෙනස් වෙන්නේ නැහැ. මිලියන 100ට අඩු නම් මිලියන 100ට වැඩි නම් සෑ ට්‍රාන්සැක්ෂන් ලෙවි එක වෙනස් වෙන්නේ නැහැ. නමුත් SECP CSCP අඩු වෙලා සාමාන්‍ය මිලියන 100ට වැඩි නම් ගනුදෙනුව ඒ වැඩි වෙන ප්‍රමාණයට 0.6 6.61ක් විතර තමයි charge වෙන්නේ. 1.12ක level එකට charge වෙන්නේ මිලියන 100ට, ඉතිරි මිලියන 2කට 0.6 අපිට charge වෙනවා. සාමාන්‍ය මිලියන 102ක ගනුදෙනුවට 11,35,000ක් විතර වගේ තමයි යන්නේ cost එක. ඒ නිසා ඒක බලන්න ඕන. හැබැයි 2006 දී කිව්වා intraday trading ගැන සිද්ධියක්. මෙතනින් තමයි ඔයාගේ මේ brokerage එක වෙනස් වෙනවා කියන එක ඔයා ඔය කියන්නේ. 2006 දී මේ ගෙනාවු එකේ හැටියට ඔයා යම් කිසි security එකයි කියන්නේ අපි කියමු dialog සමාගම කියලා. dialog සමාගම ඔයා ඒ දවස්ෙම මිලදී ගන්නවා. ඒ දවස්ෙම විකුණනවා. හරි එහෙම හිතන්නකෝ. ඒ දවස්ෙම මිලදී ගන්නවා, ඒ දවස්ෙම විකුණනවා. එතකොට මෙතනදී මිලදී ගැනීම හෝ විකිණීමෙන් එක පැත්තකට විතරයි මේ charges අය කරන්නේ. හැබැයි share transaction levy එක 0.3 අය කරනවාමයි කොහොමත්. අනිත් charges ඒ කියන්නේ අනිත් charges හතරම මිලදී ගැනීමට හෝ විකිණීමට විකිණීමෙන් නිදහස් කරනවා. දැන් උදාහරණයක් විදිහට ඔයා ඩයලොග් සමාගමේ කොටස් 5000ක් මිලට ගන්නවා. හරි. අපි කිව්වෝ දේ මිලට ගන්නවා. හවස වෙනකොට 4000ක් විකුණනවා. හරි. එතකොට මේ හවස විකුණන 4000, ඒ කියන්නේ අඩු ප්‍රමාණය, දෙකෙන් අඩු ප්‍රමාණය 4000නේ. 4000 කියන්නේ මේ charges වලින් නිදහස් කරනවා. share transaction levy එක 0.3 විතරයි වාට ගෙවන්න ඕනේ ඒ වෙනුවෙන්.
ඊළඟට දැන් ඔයාගම ඩයලොග්ස් එක කොහොමද තියෙනවා කියලා හිතන්නකෝ තියෙනවා දැන් ඔයා අලුතෙන් ගන්නවා කොටස් තව 3000ක් හරි ඔයා විකුණනවා කොටස් 8000ක් හරි එතකොට මොකද වෙන්නේ ඔයා විකුණන කොටස් 8000ට තමයි මේ අදාළ බද්ද ගෙවන්න ඕනේ අර 3000ට ගෙවන්න ඕනේ නැහැ හැබැයි සියා ට්‍රාන්සැක්ෂන් ලිවි එක ගෙවන්න ඕනේ දැන් එකම දවසේ සයාස් 5000ක් අරගෙන ඩයලොග් සමාගමේ 5000 විකුණනවා එකම දවසේ. එතකොට මේ විකුණන 5000ට අදාළව චාර්ජස් චාර්ජ් වෙන්නේ සයාස් ට්‍රාන්සැක්ෂන් ලෙවි එක විතරයි චාර්ජ් වෙන්නේ. මේක සමානව විකුණනකොට. ඒ නිසා ඒක හොඳටම පැහැදිලිව තේරුම් ගන්න ඕන මේ දේවල් හින්දා මේකේ බැලන්ස් මේක වෙනස් වීමක් වෙන්න පුළුවන්. इत मे कंडीशन टीक तेरू गेम पेहदीम वाल कैलकुलेट कर किसीम वेरदा वेना की मट ना विश्वास मम्मी हेमी काक चक्कर बालन निशा ऐसा थैंक यू वेरी मच फॉर वाचिंग हैव अ नाइस डे।